අද දවසේ ඔන්න අපේ පළවෙනි ක්‍රියාකාරකම මේ වචන ටික ලියාගෙන ටීචර් කිව්වා මේ වචන වලට ගැළපෙන විරුද්ධ පද ඉදිරියෙන් ලියන්න කියලා. හොඳයි. එහෙනම් අපි දැන් අහලා බලමු අපේ දරුවන්ගේ ලියලා ඉවරයි මේ වෙද්දී. ටසොනි මට කියන්න බලන්න. ඉස්සරලාම තියෙන වචන මුලින්ම කියවන්න ඕනි. හොඳද? කියවලා ඊට පස්සේ මට කියන්න මොකද්ද මෙතන තියෙන්නේ කියලා. හොඳයි. අපි අහලා බලමු බලන්න නෙතුමිගේ. නෙතුමි. මට කියන්න බලන්න පුතා. පළවෙනි වචනේ මොකද්ද? උඩ. උඩ. එහෙනම් මට ගැලපෙන විරුද්ධ වචනේ කියන්න බලන්න. යට. බොහොම හොඳයි. උඩ කියන වචනේ ගැලපෙන විරුද්ධ වචනේ තමයි යට. එහෙනම් අපි ඊළඟට අහලා බලමු. පොඩි කියන වචනයට විරුද්ධ පදය මොකද? තෙදාරා. පොඩි. පොඩි. ඔව්. අන්න හොඳයි. ආයෙත් කියන්න පුතේ. පොඩි කියන වචනේ. ලොකු. දැන් ටීචර් කියලා දෙන්නේ මේක ලොකු පොඩි කියලා. අපේ ළමයි ලොකු පොඩි කියලා මතක තියාගෙන ඉන්නවා කියලා දැන් මම හිතන් හිටියේ. බැලෙන්නම් අපේ දරුවෝ දක්ෂයි නේද? මම පොඩි කියන වචනේ දුන්නේ එයාලගේ විරුද්ධ පදේ හොයාගන්න දන්නව නේද? අපි අන්නේ ඒ වගේ වෙන්න ඕන. උගන්වන දේම කියලා දුන්න දේම එහෙම කඩපාඩම් කරන ගිරව පෙටව නෙමෙයි නේද? ඕන විදිහකට හිතලා උත්තර දෙන්න පුළුවන්. හොඳ. කවුරු පෙටවද? මිනිස් පෙටව. හරි. වෙන්න ඕනේ. හරි. එහෙනම් ඔන්න පොඩි කියන වචනේ විරුද්ධ වචනේ තමයි ලොකු. පැත්ත මාරුණා කියලා අපේ ළමයි බය වුණේ නෑ නේද? හොඳයි හොඳයි. සනුලි. එහෙනම් සනුලි මට කියන්න බලන්න. මහත. ඔන්න මහත. එහෙනම් විරුද්ධ පදේ මොකද්ද? මොකද පුතේ? කෙට්ටු. ඒක නේද? මහත කියන වචනේ විරුද්ධ වචනේ තමයි කෙට්ටු. හොඳයි. එහෙනම් අපි යමු ඊළඟට. ඔව් දැන් ළමයි ගොඩක් මට උත්තර දෙන්න බලාපොරොත්තු වෙයි. තෝස්සගෙන ඉන්නවා. අපි අහලා බලමු. රණුග. රණුග මට කියන්න බලන්න. මිටි. මිටි කියන වචනේ විරුද්ධ වචනේ මොකද්ද? ටීචර් දිහා බලාගෙන උත්තර දෙන්න ඕනේ. මිටින විරුද්ධ වචනේ. මිටින. අපි කොහොමද අනිත් පැත්තට බලන්නේ? මිටි කෙනෙක් දිහා නම් හොඳින් බලන්නේ. මෙහෙම බලන්නේ කොයි වගේ කෙනෙක් දිහාද? මිටින උසයි. අන්න හරි. උසයි නේද? හරි. උසයි කියලා අපි ලියන්නේ පුතේ වචනෙට ගැලපෙන්න. උස. මිටිනා උස නේද? මිටි කෙනෙක් දිහා බලද්දි මම බලන්නේ. මෙහෙම බලන්නේ නේද? උස කෙනෙක් දිහා බලද්දි නේද? එහෙනම් උස. ඒකත් මම වචනේ අනිත් පැත්ත හරවලා දුන්නේ. අපි උස මිටි කියලා නේද පාඩම් කරගත්තේ නේද? බලාගත්තේ. වචන ලියුවේ. මම බලව අනිත් පැත්තට ඇහුවොත් එහෙම ඕක විරුද්ධ වචනේ මොනවාද මේ අපේ දරුවෝ කියන්නේ කියලා. බලන්න හොඳයි නේ. හරි. තේජා. තේජා නේ නම් කියන්න බලන්න. කැමති. කැමති කියන වචනේ විරුද්ධ වචනේ. අකමැති. මතකයි නේ අපි බැඳලා කැමතිද අකමැතිද කියලා අහනවා. එහෙනම් කැමති කියන වචනේ විරුද්ධ වචනේ තමයි අකමැති. වචනේ දීලා තියෙන විදිහට ගැළපෙන උත්තරේ තමයි අපි දෙන්න ඕනේ. දැන් මහතයි කියලා තිබ්බනම් කෙට්ටු කියලා බෑ. කෙට්ටුයි. මිටි කියලා තිබ්බනම් මිටි. උස කියලා බෑ. උසයි නේද? වචනේ දීලා තියෙන විදිහට අනිත් පැත්තට හරවලා විරුද්ධ පද ලියද්දිත් අපි ලියන්න ඕනේ. හරි. හොඳයි. එහෙනම් ඔන්න දැන් මේ විරුද්ධ පද අපි ඉගෙන ගත්තේ අන්තිම දවසේ. අද විරුද්ධ පද ටික මතක තියාගෙන හොමම තවත් අලුත් පද වර්ගයක් ඉගෙන ගන්න තමයි දැන් සූදානම් වෙන්නේ. දැන් ඔයාලා සමාන පද දන්නවා, විරුද්ධ පද දන්නවා. මේ පද දෙකම අද වර්ගයේම මතක තියෙනවා. ඒකින් එක ඉස්සරහට යද්දී
පහසෙන් දක්වාම මේ වචන ටික අපිට ඕන වෙනවා. හොඳද? හරි. දැන් ඔන්න අපි අද ඇඳුම් ටිකක් අරගෙන ආවා. හොඳද? ඇඳුම් ටිකක් අරන් ආවා. ෆිට් ඔන් රූම් තියෙනවා. ඇඳුම් මාරු කරලා බලන්න, චේන්ජ් කරලා බලන්න පුළුවන්. කාමර දෙක දෙපැත්තෙන් තියෙනවා. දැන් මේ ඇඳුම් ගන්න කඩිය එනවා අපේ කඩේට. හොඳද? හරි. දැන් ඇඳුම් මාරු කරන කාමර දෙකේ ගහලා තියෙන ගැහැණු පිරිමි හැමෝටම එකකට යන්න බෑනේ. ඔයාලත් ඇඳුම් ගන්න ගියාම එහෙමනේ නේද? ගැහැණු ළමයි යන්නේ, යන්නේ ගැහැණු කෙනෙක් පැත්තට, පිරිමි ළමයි යන්නේ ඔන්න පිරිමි කෙනෙක් පැත්තටනේ නේද? හරි. ඔන්න ඉස්සරහාම අපේ ගෙදර අම්මා එනවා කඩේ රෙදි කඩේ රෙදි ගන්න. අම්මා වෙහෙනම් අපි යවන්න ගැහැණු පැත්තටද පිරිමි පැත්තටද? මට දන්න අයත් ඔසල කියන්න බලන්න. ෆිට් ඔන් රූම් එක මොකද තෝරගන්න දෙන්න? ඇඳුම් මාරු කරන කාමරේ මොකද දෙන්නගෙන් අම්මව යවන්නේ? ගැහැණු එකටද පිරිමි එකටද? දන්න කට්ටිය අත ඔසන්න බලන්න. පොන්චි හපන්න බලමු අපි. මෙතුදි දුව කියන්න බලන්න මට. ගැහැණු. බොහොම හොඳයිනේ. අම්මව යවන්නනේ ගැහැණු පැත්තට නේද? අපේ අම්මගේ පස්සේ මොන තාත්තත් එනවා ඒ පාර. තාත්තත් එනවා. රෙදි ගන්න තාත්තත් ඇවිල්ලා. දැන් තාත්තව දැන් යවන්න ඕනේ අපි ගැහැණු පැත්තටද පිරිමි පැත්තටද? මොන කාමරයටද අපි ඇඳුම් ටික දීලා යවන්නේ? කවුද කියන්න දන්නේ? කියන්න බලන්න පන්සිල්. පන්සිල් කියන්න බලන්න. පිරිමි. පිරිමි ළමයි ඉන්න පැත්තට තමයි යන්නේ. නැවන තාත්තා රෙදි ටික දීලා යවන්න ඕනේ. දැන් හරි වැඩේනේ. දැන් අම්මයි තාත්තයි ඇඳුම් ගන්න ආවහම ඉතින් නිකන් ඉඳලා නැහැ. ඇවිල්ලා ඔන්න අක්කයි අයියයි. හරිද? අක්කයි අයියයි දෙන්න දැන් ඇවිල්ලා ඔන්න රෙදි තෝරනවා. හරි. ඉස්සලාම තෝරගෙන ඉවරුනේ කවුද දන්නවද? අයියා. හරි. දැන් අයියට ඇඳලා බලන්න ඕනේ මේව හරිද කියලා. අයියා අපි යවන්නේ ගැහෙනු අය පැත්තටද පිරිමි අය පැත්තටද කියන්න බලන්න මට. අමල්යා. අයියා තමයි දැන් ඉන්නේ ඔන්න. හරි වැඩේ වෙන්නේ. වැඩියකට ගියොත් නම් මේ ගුටි කන්න තමයි වෙන්නේ අයියට. අයියෝ යවන්න මොකේද? හරි. එනාර කියන්න බලන්න එමනා. එනාර. පිරිමි. බොහොම හොඳයි, බොහොම හොඳයි. දෙන්න මෙතන ජලවන උත්තරේ දුන්න. පිරිමි ළමයි ඉන්න පැත්තට තමයි යවන්න ඕනේ නේද? හරි. අයියා කියන්නේ දෙන පිරිමි. දැන් ඔන්න අක්කත් ලස්සන මල් මල් ගව මුකුත් තර සායකුයි ලස්සන හැට්ටෙකුත් අරගෙන දැන් එයත් එහාටයි බලනවා, මෙහාටත් බලනවා. පිරිමි එකට යවනවද ගැහෙනු එකට යවනවද? අක්කව බලමු බලන්න. ගුටි කන්න ඇති වෙන්න අපේ ළමයි යවයිද කියලා බලමු බලන්න. හරි එකට සෙට්ලිනි. අක්කව අපි යවන්නේ කොහෙටද? ගැහැණුද පිරිමිද? පවන්නේ දන්නවලු යවන්න ඕන එක පවන්නේ. ගැහැණු. ගැහැණු ළමයි ඉන්න පැත්තර නේද? ගැහැණු අයගේ ඔන්න ඇඳුම් මාරු කරන කාමරයට තමයි අක්කව අපි යවන්න ඕනේ. හරි. දැන් අක්කත් ගියා, අම්මත් ගියා, මේ පැත්තෙන් තාත්තා ගියා, අයියා ගියා. හරි. එයාලා රෙදි එයාලා මාරු කරලා බලලා. හරි. දැන් ඔන්න එළියට ආවා එයාලා. හරි. ඊට පස්සේ හරි වැඩේනේ. බලන්නකෝ ආච්චි සීයයි තාම රෙදි ගන්න. හැරමිටි ගගහ. අනේ මටත් ලස්සන චීතයක් ඕන, මටත් ලස්සන සරමක් ඕන කියලා ඕන. කවුද එන්නේ? ආච්චි සීයත් එනවා බලන්නකෝ. හරි. දැන් ඉතින් මෙයාලවත් යවන්න බෑ අර කාමර දෙකේ නේද? මොකේද යවන්න ඕන කියලා. හරි. ඔන්න සීය ඉස්සල්ලාම තෝරගෙන තියෙනවා රෙදි ටික. සීයව අපි කොයි පැත්තටද? ගැහෙනු පැත්තටද පිරිමි පැත්තටද යවන්න ඕනේ? අපි අහලා බලමු බලන්න. යසිරු. යසිරු සියව කොයි පැත්තටද යවන්න ඕනේ පුතේ? යසිරු උත්තරේ අපි එනකම් සෙනුරුගෙන් අහමු. සෙනුර මේ පැත්තට. ඒ පැත්තට මේ පැත්තට කියලා බෑ. ගැහණු පැත්තටද පිරිමි පැත්තටද සියව යවන්නේ? පිරිමි පැත්තට. පිරිමි පැත්තට. සෙනුර ඒත් කියන්නේ ඒ පැත්තට යවන්න ඕනේ. සිය යවන්න ඕනේ පැත්තට. පිරිමි පැත්තට. පිරිමි පැත්තට. හරි හරි හරි. හොඳයි. දැන් හරි වැඩේ ළමයි බලන්නකෝ. එයාලගේ ගෙදර ඉඳලා තියෙනවා
පෝසෙකුයි පෝසියෙකුයි ආ ඕන කාර්ය කියන එකල මේ පෝසයි පෝසීත් ඇවිල්ලා කියන්නකො රෙදි කඩේට එයාලව නම් ඉතින් යවන්න බෑ ඇඳුම් මාරු කරන කාමර වලට එහෙම වුණත් එහෙම ගොටි කන්න වෙනවා අපිට නේද හරි හැබැයි ඉතින් මේ වෙන් කරලා අපිට පෙන්වන්න පුළුවන් මේ කවුද ගැහණු එක්කෙනා කවුද පිරිමි එක්කෙනා කියලා නේද පෝසයි පෝසි කාර්කේ හොරෙම නැගලා ඇවිත් කියන්නකෝ ආ හරි අපි නම් බලමු පෝසා පෝසි ආ පෝසා අපි දන්නේ එක්කෙනා ඉස්සලාම් පෝසානේ නේද පෝසි වල පස්සේ ආවමකෝ පෝසි කොහෙද යන්න ඕනේ නේද නිකම්ම තේරෙනවා අපිට පෝසා යන්න ඕනේ පිරිමි අයගේ පැත්තටද ගැහණු අයගේ පැත්තටද පෝසා කවුද දන්නේ ආ ශනලි දන්නවද ශනලි පෝසා කොයි පැත්තටද අපි දැන් යවන්නේ ආ ශනලි channel channel ya nanti ya nabo channel ini ha channel ini channel ini ha channel ini kian apa ta pusa gahanu petre ya mana tuh birimi petre ya mana birimi petre ah channel ini kian birimi petre ya mana kira nih deh hari dengar mereka jalan mana pusa ya apa birimi ya ini petre ini nanti amnya gahanu sabat ya villa nih pusi ah dengar sih dengar hari ada yang ini ekennek tuh dalam kalau itu hebat ya nih පෝසයි පෝසි දෙන්නම ඇවිල්ලා ඉතින් පෝසා පිරිමියාගේ පැත්තට යවුවා දැන් පෝසිට මොකද කරන්න පෝසි කාගේ පැත්තට යවන්න ඕනේ දෙසක්ය දෙසක්ය පෝසිව කොයි පැත්තට යවන්නේ ගැහණු පැත්තට ගැහණු පැත්තට බොහොම හොඳයි පෝසිව යවන්න ඕනේ ගැහණු පැත්තට ආ දැන් මේ පෝසයි පෝසි එනවා දැකලා උඩින් එගිරිලා ඇවිල්ලා තියෙනවා කවුද දන්නවද ගිරවයි ගිරවි බලන්න පොඩ්ඩින් එගිරිලා ඇවිල්ලා ගිරවයි ගිරවි ඔන්න අපි දන්නවා ගිරවණ ගිරවිව එහෙනම් ගිරවව කොයි පැත්තට දාගන්න කියලා අපි හොයාගත්තදී ගිරවිව නිකම්ම යවන්න පුළුවන් ඕන පැත්තට නේද ගිරවයි ගිරවි පැවිල්ලා එයාලා රෙදි කඩේ ඇතුළේ නෙමෙයි උඩ ඉන්නේ වහලේ උඩ ඉන්නේ පිය මේ වහලා අපි ඒ උනාට දෙපැත්තට මාරු කරමු දෙන්නා එක තැන තියන්න බෑ ගහනු පිරිමි කියලා ඔන්න වෙන් කරන්න ඕන මොනද හරි එහෙනම් ගිරවයි ගිරවි කවුද දන්නේ ගිරව යවන්නේ කොයි පැත්තටද කියලා ගිරව අපි අහලා බලමු බලන්න ගවේෂ්ගේ ගිරව පුතේ ගැහණු පැත්තට යවන්නද පිරිමි පැත්තට යවන්නද ආ ගවේෂ් පිරිමි ආ පිරිමි අයගේ පැත්තට හොඳයිනේ එහෙනම් ඔන්න ගිරවි ගිරවි වෙනම ඔටෝම අපිට දාන්න පුළුවන් කොයි පැත්තටද කියලා නේද නිකම්ම යවන්න පුළුවන් ගිරවි කොයි පැත්තටද කියලා හෙසත් එහෙනම් කොයි පැත්තටද අපි දාන්නේ ගිරවිව ගැහණු පැත්තට ගැහණු පැත්තට බොහොම හොඳයි ආ ඊළඟට එහෙනම් මම එකගෙන එනවා දැන් නම් කඩේ ඇතුළට ගේන්න පුළුවන් දෙන්න එක ගමනේ දැන් ගොඩක් කට්ටිය ආවනේ මේ ගොඩ වහන කට්ටියයි වටේ දුවන අය ආ නංගිවයි මල්ලිවයි මම ඔන්න දැන් කඩේට එකගෙන ආව නංගිවයි මල්ලිවයි ආ දැන් නම් ඔන්න එයාලා දෙන්න පිටෝන් රූම් වලට යවු හැකි නේද ආ ඇඳුම් ටිකක් දීලා ගෙසදි ඔන්න නංගි මල්ලි ඇවිල්ලා ඉන්නේ ගෙසදි මට කියන්න බලන්න නංගිව යවන්න ඕනේ ගැහණු අයගේ පැත්තටද පිරිමි අයගේ පැත්තටද ආ ගෙසදි ආ ඒක නම් ඕනාද කියන්නකෝ එහෙනම් අපි ඉස්සෙල්ලාම යවන්නේ නංගිව නංගි ගැන කට්ටියකට හා ඉතින් කට්ටිය ඉන්න කාමරේට බොහොම හොඳයි ඔනාදි ඔයා කියන්නේ නංගිව යවන්න ඕනේ ඒ කාමරේටද ගැහණු අයගේ කාමරේටද ඔව් ඔව් ආ බොහොම හොඳයි දෙන්නම ඕනේ එකම තැනට යවන්න කැමති වුණා නංගි එනම් ගැහණුනේ හරි ගැහණු පැත්තට තමයි යවන්නේ තරුණි එනම් මට කියන්න බලන්න මල්ලිව යවන්න කොයි පැත්තටද අපි කියලා තාත්තා ඉන්න පැත්තේ එහෙනම් තාත්තා ඉන්න ගැහණු අයගේ පැත්තේද පිරිමි අයගේ පැත්තේද බොහොම හොඳයි හොඳ උත්තරයක් තාත්තා ඉන්න පැත්තට තමයි මල්ලිවත් යවන්න ඕනේ තාත්තා ගියේ පුතේ පිරිමි පැත්තටද ගැහණු පැත්තටද පිරිමි හොඳයි බොහොම හොඳයි පිරිමි අය ඉන්න පැත්තට ඒකනේ මල්ලි යන්නත් ඕනේ තාත්තා ගියේ පැත්තටනේ ඇත්තනේ කතාව නේද හොඳයි හොඳ තර්කයක් තාත්තා ගියේ පැත්තට මල්ලිත් යනවා තාත්තා ගියේ පිරිමි අය පැත්තට නම් මල්ලිත් පිරිමි හොඳයි එහෙනම් ඔන්න පුතේ අපි අද ඉගෙන ගත්තේ මේ ටීචර් සෙල්ලමක් වගේ කරේ මේ ලස්සන කතාවක් වගේ කරේ අද අපි ඉගෙන ගන්න තියෙන පද ටික
ගැහෙනු පදයි පිරිමි පදයි. හරි ලේසි නේද? මේක නම් ඔන්න ඔයාලා හැමෝම හරියටම උත්තරේ දුන්නා. හැමෝම අත උස්සනවා කියලා කියන්නේ හැමෝටම පුළුවන් වැඩේ කරන්න. එහෙනම් ගැහෙනු බව හංගවන පද සහ පිරිමි බව හංගවන පද තමයි අපේ අද පාඩම. අපි ගැහෙනු පිරිමි කියලා දෙපැත්තට අපි දැන් පොත දෙකට වෙන් කරගන්නේ කොහොමද කියලා දන්නවනේ. අපේ ළමයි කරමු බලන්න. අපි අද වැඩ කරන්න තියෙන පිටුව පෙරලා ගත්තම ඔබස පොතේ කොහොම යන පිටුව දෙකට වෙන් කරලා දෙචර පේන්න පෙන්නන්න. දෙකට වෙන් කරා. වැද්දෙන් ඉරක් කනගත්තා. අපි බලමු කවුද ඉක්මනින්ම වේගෙම වැඩ කරන්නේ කියලා. දැන් ඔන්න ටීචර් කියලා දීලා තියෙන කොහොමද අපි පොත දෙකට වෙන් කරගන්නේ පිටුවක් දෙකට වෙන් කරගන්නේ කියලා ටීචර් උදව් දීලා තියෙන්නේ. නිකන් ඔහේරි යන්නේ නැහැ. මොකද කරන්නේ අපි කොලේ ගත්තා. අන්න හරි. දෙකට නැමුවා. ඒ ඉර දිගේ අපි පැන්සලෙන් ඉරක් කනගත්තා. හරි. වැඩේ ඉවරයි නේද? බොහොම හොඳයි. දැන් ලස්සන පිළිවෙලට වැඩ කරන්න දන්නවනේ අපේ දරුවෝ. එහෙනම් එක පැත්තකින් අපි ලියා ගන්න පොතේ ගහන ගමන් තීසත් වෙන් කරගත්තා. ගහනු අපි එක පැත්තකින් ලියනවා. දැන් තීසත් එකම ලියමු නමයි. දැන් තීසත් දිය දිහා බලාගෙන ඉන්න ඕනේ නෑ නේද? ගහනු කියලා ටීචර් කලින් ලියන්න පුළුවන්. දැන් කෑ ගහලා අපි ටීචර් කලින් ලිව්වා අපි ටීචර් කලින් ලිව්වා කියලා කෑ ගහලා ඉක්මනට බලන්න අපි ලියපු විදිහ හරිද කියලා. හරි ගිහින් තිබ්බනම් ඔන්න බොහොම හොඳයි. හරි නේද? හා එහෙනම් අපි අනිත් පැත්ත ලියා ගන්නවා. පිරිමි පිරිමි ගැහැණු පිරිමි. හරි. එහෙනම් දැන් මම දෙනවා පුංචි ක්‍රියාකාරකම්. දැන් ඔයාලා හරියට උත්තර ඔක්කොම දුන්නනේ නේද? ඒ නිසා මම ගැහැණු පද ටිකක් පිරිමි පද ටිකක් ලියනවා. පොතල හිස්තැන් වලට ගැලපෙන පදේ පුරවන්න ඕන. අපි බලමු පුළුවන් ද කියලා ඔයාලට හිතලා උත්තර ගැලපලා අරගන්න. සූදානම්ද? සූදානම් ඔන්න තරඟේ පටන් ගන්නවා එහෙනම්. හොඳයි. තරගේ ජයග්‍රහකය බලන්න තමයි දැන් මේ වෙලාව ඇවිත් තියෙන්නේ. ඔන්න මම දුන්න ගැහණු පද කීපයක් සහ පිරිමි පද කීපයක්. මේකට දැන් පුතේ අර කතාවේ තිබුණ විදිහට මේ කට්ටියට ගැලපෙන පිරිමි පද ගැහණු පද කවුද කියලා අඳුනගෙන ලිවීමේ හැකියාව ඔයාලට තියෙන්න ඕන. හොඳයි. ඉස්සරලාම ඔන්න අම්මත් එක්ක ආවේ පිරිමි අයගේ පැත්තේ කවුද පිනිදි? අම්මත් එක්ක ආවේ පිරිමි අයගේ පැත්තට යව්වේ අපි කවුද? තාත්තා. බොහොම හොඳයි. එහෙනම් අම්මා කියන වචනේ ඔන්න ගැලපෙන පිළිම පදේ තමයි තාත්තා. එහෙනම් අපි ලියනවා තාත්තා කියලා. හොඳයි. සීයත් එක්ක මේම 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 චීත් එක්ක සරම කොයි ගන්නද දැන් ආවේ? කවුරු කවුරු දාවි? සීයත් එක කවුද දාවි? සීයා ඉන්නේ පිරිමි අයගේ පැත්තේ. නිපුන්. එහෙනම් කවුද සීයත් එක ආවේ කියලා කියන්න බලන්න මට. ගැහණු අයගේ පැත්තේ ආච්චි. ආච්චි මතකයි නේද? බොහොම හොඳයි. එහෙනම් සීයාගේ පැත්තට අපි දානවා ගැහණු අයගේ පැත්තට ආච්චි. හා ඔන්න පූසියකුත් නැගලා ආවනේ කාර් එකේ. මතකයි නේ? පූසි තනියම ආවෙ නැහැ. කාත් එක්ක හරි තමයි ආවේ නේද? දෙන්නෙක් එක්ක එකතු වෙලා තමයි ආවේ. එහෙනම් පූසිගේ පිරිමි පැත්තෙන් පිරිමි අයගේ පැත්තට යවපු කෙනා මතකද? මතකද? මතකයි මතකයි. ඒක තමයි මතකයි ඔයාලට. අපි එහෙනම් අහලා බලමු බලන්න. සනුදි. ඔව් සනුදි වල කියන්න බලන්න සනුදි. ගෑනු. ආ පෝසි ගෑනු. හරි. පෝසිගේ පිරිමි සතා කවුද? පිරිමි අයගේ පැත්තට දාන්න ඕනේ. පෝසීන පිරිමි. කවුද? පිරිමි. ආ පෝසි පිරිමි නෙමෙයි. පෝසි ගෑනු. ආ පෝසිගේ පිරිමි සතා කවුද? අපි කියන්නේ කවුද කියලා පිරිමි සතාට? ඌ කවුද? හරි. සමදිර පොඩ්ඩක් හිතා ගන්න අමාරුයි වගේ. අපි සමදිර උදව් කරමු බලන්න. නේතු
එතකොට උදව් කරන්න බලන්න. හෝසි කියන ගැහණු පදේ පිළිම පදේ මොකද්ද? නැතු පෝසා. පෝසා. ඔහොම හොඳයි. ඔන්න එනවා අපි දානවා. හරිද? ඈ. නැහැ. මම අපිට නිවැරදි පිළිතුර ලබා දුන්නා. පෝසා. ඔහොම හොඳයි. ඊළඟට එහෙනම් මම නදෙව්ගේ අහනවා. නදෙව් මට කියන්න ගිරවා ඉන්නවා. එහෙනම් ගිරවා එක කවුද ඉගිරිලා එන්නේ? ගෙහන පැත්තට. ගිරවි. ගිරවි බොහොම හොඳයිනේ. හා ඔන්න අපි ලියනවා එහෙනම් ගිරවි කියලා. ගිරවි. හා කිරිලි. ඔන්න පියාඹගෙන පියාඹන අලුත් වචනයක් මම දැන් දුන්න පුතේ වලට කිරිල්ලි. එහෙනම් මට කිරිල්ලි කියන වචනේ පිරිමි පැත්තට එන පදේ මොකද කියලා සවිෂ්ම කියන්න ඕනේ මම සවිෂ්ම. බලමු බලන්න හරියට කියයිද කියලා අපිට උත්තරේ සවිෂ්ම. මට කියන්න බලන්න පුතා කිරිල්ලි දෙක පිරිමි පැත්තට එන්න ඕනේ කවුද පියාඹගෙන? නෑ. කුරුල්ල. යා බොහොම හොඳයි. ඔන්න හිතලා උත්තර කියන්නත් අපේ දරුවන්ට හැකියාව තියෙනවා. කුරුල්ල. එහෙනම් ඔන්න අවසානෙට ටීචර් කිව්වේ අයියා. එහෙනම් අයියත් එක්ක කවුද රෙදි ගන්න ආවේ? ගැහණු පදේ පැත්තට මොකද එන්න ඕනේ? කියන්න බලන්න මට රණුක. රණුක අයියා ඉන්නවා පිරිමි අයගේ පැත්තේ. එහෙනම් ගැහණු අයගේ පැත්තට කවද ගන්න ඕනේ අපි? අක්කා. බොහොම හොඳයිනේ. ආ අක්කා. එහෙනම් ඕන්න අපි කියනවා අක්කා කියලා. එහෙනම් පොතේ ඔයාලට ඔන්න ඉගෙන ගත්තේ අද අපි ගැහණු පිරිමි පද. එහෙම ගැහණු පිරිමි පද කියනකොට ගැලපෙන පද වෙන්නත් ඕන නේද? ආ අම්මාට ගැලපෙන පිරිමි පදේ තමයි තාත්තා. ආච්චිට සීයා. පූසීට පූසා. ගිරවීට ගිරවා. කිරිල්ලීට කුරුල්ලා. අක්කාන අයියා. එහෙනම් නංගීනා. නංගීනා මල්ලි නේද? ආ එහෙනම් දුව කිව්වොත්? දුව කිව්වොත් අනිත් පැත්තෙන් තියනවනේ පුතා නේද? ආ හොඳයි හොඳයි. අපිට දැනට මේ ටික ඇති. ආ එහෙනම් දැන් අපේ දරුවෝ දන්නවා සමාන පද, විරුද්ධාර්ථ පද. ඒත් එකම අද අපි ඉගෙන ගත්තා ගැහැණු බව හඟවන පද සහ පිරිමි බව හඟවන පද. ඔන්න තවත් පද වර්ගයක් අපි එහෙනම් අද අලුතෙන් ඉගෙන ගත්තා, දැනගත්තා. එහෙනම් නිතර මේ වගේ දරදි භාවිතා කරන්න. කවුද ආචීගේ පිරිමි පදය? කවුද ගිරවාගේ ගැහණු පදය කියලා ඕන ගෙදර නිතර භාවිතා කරනවා නම් මේවා අමතක වෙන්නේ නැහැ අපේ දරුවන්ට. එහෙම අධ්‍යාපන ක්‍රමයක් ගෙදර හදා ගන්න කියලා ඉල්ලමින් ඔන්න අද මෞගස පාඩම මෙතනින් අපි නිමා කරනවා. එහෙමනම් ඔන්න අපි පටන් ගන්න සෝදානම් වෙන්නේ අපේ පරිසරයේ පාඩම් තේමාව, අපේ අවසාන පාඩම් තේමාව. අපේ උදව් ඕනේ අය. දැන් හරි වැඩේ නේද? අපේ උදව් ඕනේ කාටද කියලා තමයි දැන් බලන්න හදන්නේ. ඔයාලට උදව් කරන්න පුළුවන් අනිත් අයට. ඔයාලා උදව් කරලා තියෙනවද අනිත් අයට? කොහමද උදව් කරලා තියෙන ළමයි අත උස්සන්නේ? කාටම හරි උදව් කරලා තියෙනවා. හොඳයි සයුනි. පුතා මොකද කරලා තියෙන උදව්? කාටද උදව් කරේ කියන්න බලන්න. යාළුවෙක් වැටුණාම නැගිටින්න උදව් කරා නැගිටින්න. බොහොම හොඳයි. යාළුවෙක් වැටුණාම නැගිටින්න උදව් කරලා. ආ ඔන්නම් බොමණ කලන්තේ වගේ කැරකිල්ල හැදලා ආ එහෙම වෙනකොටම ඔයාලා මොකද කරන්නේ? අම්බෝ මගේ යකට පෙරලෙයි දන්නේ අපි නම් දුවනවා කියලා දුවනවද? ඈ ආ කවුරු හරි අම්බෝ මට නම් කැරකිල්ල වගේ කියලා කියද්දිම අනේ අම්මේ මගේ යකට පෙරලෙයි දන්නේ නැහැ කියලා තරග ගාලා ඉන්න තැනින් දුවනවද? නෑනේ. ආ ඒව කරන්න හොඳ නැද්ද? යාළුවන්ට උදව් කරන කතන්දරයක් ආපු නිසා මුලින්ම අපි
කවුරු හරි එහෙම ආ අපේ යාළුවෙක්ම වෙන්න ඕනේ නේ අපි යනකොට පාරේ කවුරු හරි එහෙම අසරණ වෙලා ඉන්න කෙනෙක් දැක්කොත් ආ අපි උදව් කරන්න ඕනේ නේද ආ දුවන්න හොඳ නෑ එයාව ටග්ගල අල්ල ගන්න ඕනේ නැත්තම් එයා පාර දිවා ගේලා කලන්ත හැරෙන බිම වරන තාර පාර ඔළුව වගේ හැප්පුණොත් ජීවිතේ පව නැති වෙනවා නේද ආ අපි නම් හිතන විදියට ගොඩාක් අනතර සිද්ධ වෙනවා මේ දවස්වලදී ඒ නිසා අපි අනිතර උදව් කරන එක බොහොම වැදගත් මේක ගොඩාක් වැදගත් පාඩම් තේමාවක් අපේ උදව් ඕනේ අය මෙතනදී ඔන්න අපි බලන්න ඕනේ අපේ උදව් ඕන කට්ටිය අපි කොහොමද හඳුනගන්නේ කියලා නේද ගොඩක් ළමයි උදව් කරන්න කැමති නේද ආ හිතන්නකො දැන් ඔන්න මම තියාගෙන ඉන්නවා වතුර බෝතලයක් වතුර බෝතලේ වතුර බින්දුවක්වත් නැහැ කිස් බෝතලයක් තමයි ටීචර් ගාව තියෙන්නේ දැන් ආ දැන් මට උදේ ඉඳන්ම වතුර නැහැ දැන් මගේ දෙපැත්තේ ඉන්නවා ඔයාලා එහෙනම් ඔයාලට මොනවද මට කරන්න පුළුවන් උදව් ඕන කාටද කියන්න පුළුවන් දැන් මම උදව් ඉල්ලන්නේ නැහැ මිනුදි මගේ වතුර බෝතලේ වතුර නැහැ කියලා ඔයා දකින්න මිනුදි මොනවද ඔයා කරන්නේ තැප්පකෙන් වතුර ඩිංගක් ගෙනත් දෙන්නයි දැන් බෝතලේ ඔයාගේ බෝතලේ වතුර නැද්ද ආ හරි හරි ටැප් එකක් තියෙනවා නම් ඔන්න බොන වතුර ටැප් එකෙන් බෝතලෙට ගෙනත් දෙන්න පුළුවන් ටීචර්ගේ බෝතලේ වතුර නැති නිසා ඉතින් පුතාගේ බෝතලේ වතුර ගොඩක් තියෙනවා නම් වතුර ටිකක් දෙන්න පුළුවන් නේද ආ ටැප් එකෙන් පුළුවන් ගෙනත් දෙනවා දැන් කොරෝනා තියෙන හින්දා මම හිතන්නේ මේ උත්තරේ ආවෙලා මෙයාට එයාගේ බෝතලෙන් දෙන්න විදිහක් නැහැ කොරෝනා තියෙන නිසා ඒ නිසා ටැප් එකෙන් පුළුවන් ගෙනත් දෙනවා ආ බොහොම හොඳයි කොහොම නමුත් උදව්ව කරා නේද තේරුම් ගත්තා මට උදව්වක් ඕන කියලා ඔන්න ගෙනල්ලා දුන්නා ඔන්න දැන් ටීචර් බෝඩ් එකේ ලියන්න ගත්ත හරිය දැන් ලියන්න පටන් ගන්න ළමයි කියලා දැන් මම ඉන්නවා ආ මෙහෙම බලන දෙපැත්ත බලන අනිත් ළමයි ඔක්කොම අර ලියනවා මාකට ලියන්න පැන්සලක් වා පර්ස් එකක් මම අරලා ඔය හෙව්වට හෙව්වට ඇත්තේ නෑ යුවි ඔයා මොකද කරන්නේ එහෙම ළමයි දැක්කොත් මම පැන්සලක් දෙනවා ආ එහෙනම් ඔන්න පැන්සල් දෙකක් තියෙනවා නම් අපි පැන්සලක් දෙන්න ඕනේ. හැබැයි ඉතින් මං ගාව තියෙන එක පැන්සලයි නම් මගේ පැන්සල දීලා හරියන්නේ නැහැ නේද? එහෙම වුණොත් එහෙම මට ලියන්න එකක් නැති වෙනවා. දැන් ළමයි උදව් කරන්න කියලා කිව්වහම කෑම නැති අයට කෑම දෙනවා කියලා මොකද කරන්නේ? තමන්ගේ කෑම පෙට්ටියේ තියෙන ඔක්කොම කෑම ටික දෙනවා යාළුවන්ට. ආ ඔයාටත් නැහැනේ. ඔයාටත් නැහැනේ. ඒ එහෙම කියලා දෙනවා. දැන් උදව් එතකොට ඕනාලා වඩා උදව් කරන්න ගින්නේ නේද? එතකොට අපි බඩේ ගින්නේනේ. එහෙම නෙමෙයි මේ උදව් කරන්න කියන්නේ ඔන්න අපිත් කාලා කන්න නැති කෙනෙකුටත් කන්න දැන් පන්ති යාළුවෙක් ඉන්නවනම් දෙන්න ඕනේ නේද? එහෙම නැත්නම් අසරණ කෙනෙක් අපි දන්සිනවා නම් පේනවා නම් එයා බඩගින්න ඉන්නේ කියලා අපිට පුළුවන් කෑන එකක් අරන් දෙන්න නේද? අම්මලාට කියලා අනේ අම්මේ අර බලන්නකො අර සීය පව් එයා බඩගින්නේ වගේ ඉන්නේ අපි එයාට මේ දෙමුද උදව් කරමුද බත් එකක් අරන් දෙමුද කඩේකින් හරි කෑම ටිකක් අරන් දෙමුද නැත්නම් සල්ලිකියක් හරි දීලා යමුද ඒ සීයට කඩේ මොන හරි අරන් කන්න පුළුවන් එතකොට කියලා අන්නේ වගේ හිත කතා කරනවා නම් අපේ දරුවන්ගේ ඒක ගොඩක් හොඳ ලක්ෂණයක් නේද හොඳයි හොඳයි එහෙනම් බලන්න පුතේ මෙන්න මේ ඔයාලා වගේම චූටි බබේ මොකද කරන්න හදන්නේ කියලා මොකද්ද මේ ළමයා කරන්න හදන්නේ පේනවද හොඳට බලන්න පේනවද මොකද කරන්න හදන්නේ කියලා මට කියන්න එයා කරන්න හදන දේ ඔයාලා දැක්කද? ඔයාලා දැක්කද එයා කරන්න හදන දේ? ඕ. එහෙනම් මට කියන්න බලන්න සනුදි. චූටි බබා මොකද කරන්න හැදුවේ? හාවට මොකද කරන්නේ? හාව ඔස්සල මොකද කරන්න හදන්නේ? හාව ගන්න. හාව ගන්න හදන්නේ? ආයමත් බලන්නකෝ ආයමත් බලන්නකෝ ඔන්න ටීචර් ආයමත් පෙන්නන්න පෙන්තෝරේ ඔන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා හාව කට්ටියක උඩට නැගලා ඉන්නවා චූටි හා පැටිය නැග ගන්න බැරුව ඔන්න අම්මගේ අතින් අල්ලගෙන අම්මා උඩට අදිනවා පේනවද එතකොට ඔයාලා වගේ චූටි ළමයෙක් ගිහිල්ලා මොකද කරන්නේ නදේව් මොකද චූටි ළමයෙක් ගිහින් කරන්නේ නද උත්තරා තියෙනවා ඔස්සලා තියන්න හදනවා නේද? එයාට උඩට නැග ගන්න උදව් කරන්න හදනවා. අන්න පුතේ බොහොම හොඳ දෙයක්. දැන් හාව කතා කරනවද? ආ පුංචි බබෝ අනේ මාව වඩින් තියන්නකෝ. මට අම්මා ළඟට යන්න උදව් කරන්නකෝ.
කියලා චූටි බබාට කියනවද? නෑ නේද? හාව කතා කරන්නේ නෑනේ. හැබැයි හාවට උදව් ඕන කියලා ළමයාට තේරෙනවා. නේද? ආ දැකලා ඕන කවුරුත් එයාගේ වටේ පිටෙත් නැහැ. ළමයා ගිහිල්ලා ඕන උදව් කරන්න ඉදිරිපත් වෙනවා නේද? ඔස්තර තියන්න හදනවා. හැබැයි මේ ඇත්තම හාවද? ඇත්තම හාව නෙමෙයි පුතේ මේක මේ ගල් වලින් හදපු මැටි වලින් හදපු පේන්තෝරයක් හැබැයි බලන්න ඔයාලා පොන්චි ළමයාගේ හිත කොච්චර හොඳයිද කියලා නේද එයා දන්නේ නැහැ මේ ඇත්ත හාව නෙමෙයි කියලා එයා ගිහිල්ලා උදව් කරන්න උත්සාහ කරනවා පොන්චි අපි අන්න ඒ වගේ වෙන්න ඕන අනෙක් අය උදව් කරන්න කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න ඕන හොඳයි එහෙනම් අපේ උදව් ඕනේ අය තමයි පුතේ අපේ පාඩමේ නම එහෙනම් ඔන්න අපි බලමු කාටද උදව් කරන්න ඕනේ කියලා බලන්න අපේ ගෙදර අපි අම්මට උදව් කරන්න ඕනේ ඔයන්න උදව් කරන්න ඕනේ නේද මල් වලට වතුර දාන්න මල් හිටවන්න රෙදි හොදන්න නේද අපි අම්මට උදව් කරන්න ඕනේ එතකොට තමයි අම්මට ආසයි දෙන්නේ අපි ගැන අම්මා සතුටු වෙන්නේ අපි ගැන අනේ මම අපේ දරුවන්ට ආදරෙයි වගේම මගේ දුව මගේ පුතත් මට ආදරෙයිනේ ගොඩක් කියලා නේද ආ එහෙනම් අපිට අම්මට උදව් කරන්න පුළුවන් අපි ගොඩක් දුර කවවත් හොයාගෙන යන්න ඕනේ නේ උදව් කරන්න කාටද මගේ උදව් ඕනේ කාටද මගේ උදව් ඕනේ ටිලින් 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 කාටද මගේ උදව් ඕනේ කියලා ඔන්න සීනුව ගගහ යන්න ඕනේ ගම වටේ අපේ ගෙදර ඉන්නවා කට්ටිය නේද අපේ අම්මා ඉන්නවා අපේ තාත්තා ඉන්නවා ආච්චි සීයා ඉන්නවා අපේ සහෝදර සහෝදරියෝ ඉන්නවා ඒලට අපි මුලින්ම උදව් කරන්න ඕනේ එහෙනම් ඔන්න අම්මට කරන්න පුළුවන් උදව් අපි බැලුවා නේද උයන්න ඒ වගේ රෙදි හොදන්න අමුද්‍රා තුබා ගන්න ගේ අතුබා ගන්න නේද අස්පස් කරගන්න ඔන්න අම්මට උදව් කරන්න පුළුවන් ඔයාලට ඒ විතරන්නේ අම්මට විතරක් උදව් කරලා බෑ ඔන්න තාත්තට අපි උදව් කරන්න ඕනේ නේද ඔව් තාත්තා දර කපනකොට ඔන්න දර පලනකොට පුංචි භවයේ ඔයාලා වගේ ගිහිල්ලා මේ දර ටික පිළිවෙලට අස් කරලා දෙනවා පේනවද ඉතින් තාත්තා දර කරනකොට දර පලනකොට වත්ත සුද්ධ කරනකොට නේද තාත්තට උදව් කරන්න ඕනේ තාත්තා මහන්සි වෙලා ආවහම නේද අපි කාමරේ ඇසුරලා දොර වහගෙන ඉන්නවා නම් තාත්තා ආස නැහැ නේද තාත්තා වැරට ගිහිල්ලා අපි වෙනුවෙන් ගොඩක් වෙහෙස මහන්සි වෙලා ගෙදරට එනකොට දුවගෙන ගිහින් තාත්තා වින්ව ගන්නවා නම් තාත්තගේ වෙහෙස මහන්සි ඔක්කොම ඔන්න නැති වෙලා යනවා නේද හැබැයි ඉතින් කොරෝනා තියෙන නිසා එහෙම කරන්නත් දැන් විදියක් නැහැ බදා ගන්න බැරි නම් ඔන්න පොඩ්ඩක් මූණ පේන්නවත් යන්න පුළුවන් අපිට නේද පුතේ ඒ නිසා තාත්තා මූණ හොදගෙන ඇඟ හොදගෙන එනකම් ඔන්න කොරෝනා තියෙන නිසා දැන් බයයි ඒ නිසා දැන් ටීචර් කිව්වා මෙහෙම කරන්න කියලා ඒ නිසා අපි ඔන්න තාත්තාව ගිහලා බදාගත්තා එහෙම කියන්න එපා මොනද අපි අවස්ථාව සොසු ලෙස මේ උදව් කොහොමද වෙන්න ඕන උදව් කරන්න ඕන විදි අපි හදා ගන්නවට සකස් කර ගන්න ඕනේ ඉතින් තාත්තට තේින්න hina වෙලා පොඩ්ඩක් යනවා නම් පුතේ ඒක තාත්තට කරන අපි ලොකු උදව්වක් නේද තාත්තා ගැන වෙහෙස මහන්සි ඔක්කොම නැති වෙලා යනවා අපේ පොන්චි hinaවත් දැක්කහම අපේ පිළිගැනීම ආදරය දැක්කහම නේද ඔයාලගේ දෙමාපියන්ගේ වටිනාම සම්පත මුළු ලෝකෙම ඔයාලානේ නේද ඒ සම්ම කාකටද hina වෙලා ආදරෙන් කතා බහ කරන එක එයාලට කරන ලොකු උදව්වක් දැන් පුංචි ළමයි විදියට අපි කොහොමද උදව් වෙන්න ඕනේ කියලා තමයි අපි මේ කතා කරන්නේ නේද අම්මා තාත්තට ටික ටික කියන්නේ නැතුව ඉන්න එකත් වුණ ගොඩාක් හොඳ උදව්වක් අම්මට තාත්තට කරන නේද කරන්න එපා කියන වැඩ නොකර ඉඳීම ගොඩාක් හොඳ උදව්වක් නේද එහෙනම් ඔන උදව් කරන විදිය තමයි දැන් ටීචර් කියලා දෙන්නේ ඒ විදිහට උදව් කරන්න ඕනේ එහෙමනම් ඒ විතරක් නෙමෙයි අපේ නංගි මල්ලිත් එක්ක ඔන්න සමාදානෙ සෙල්ලම් කරන්න ඕන මේක මගේ මේක ඔයාලට දෙන්නේ මේක මගේ විතරයි එහෙම කියන්න හොඳ නැහැ එයාලට මොනම හරි අපේ උදව්වක් ඕන නම් ඒ උදව් අපි කරන්න ඕනේ ඒ විතරක් නෙමෙයි ආච්චි සීයාත් එක්ක කතා බහ කරලා hina වෙලා නේද සතුටින් ඉන්න ඒ වගේම ඔන්න ඒ අපේ ගෙදර කට්ටියනේ නේද පුතේ ඔයාලගේ ආච්චිලා සීයලා ගෙදර ඉන්නවද ඔයාලගේ ආච්චිලා සීයලා ගෙදර ඉන්නවද ඔව් එහෙනම් ආච්චි සීයත් එක්ක කතා බහ කරලා ඉන්නවද ඔයාලා කතන්දර අහගෙනවද ආච්චිගෙන් සීයාගෙන් ඔව්ද ඔව් ආච්චි සීයයි කියන්නේ හරිම
පාළුවෙන් තනිකමෙන් ඉන්න දෙන්නේ. හා එයාලා ගෙදර ඉන්නවා නම් එයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුරුදු වෙන්න ඕනේ නේද? කෑම ටික ගිහින් දෙන්න, වතුර ටික ළඟට ගිහින් දෙන්න, බේච් එක ළඟට ගිහින් දෙන්න, නාගන්න උදව් කරන්න. මේ දේවල් වුණා අපිට කරන්න පුළුවන් උදව්. කතා කරන එක තමයි මුද එයාලත් එක්ක කරන ලොකුම උදව්. ආච්චි සීයා ගෙදර ඉන්නවා නම් එයාලා දැන් කතා කරලා ඉන්න පුරුදු වෙන්න. මොකද එයාලා හරිම තනිකමෙන් පාළුවෙන් ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, ඈත දුරින් ඉන්නවා නම් අපේ ගෙදර නෙමෙයි නම් නේද ගිහින් බලලා එන්න. එයාලා ඔයාලා එනකම් බලාගෙන ඉන්නේ නේද? එහෙනම් එයාලා ගිහින් බලලා එන එකත් එයාලට කරන ලොකු උදව්වක් තමයි. හොඳයි. එහෙනම් ඒ අපේ ගෙදර අයට අපි දැන් යමු එළියට චුට්ටක්. එළිය ඉන්න අපේ යාළුවෝ බලන්න, යාළුවෝ උදව් කරන ලස්සන නේද? තේරෙන්නේ දෙයක් කරලා අත දාගෙන මේ යාළුවා ආරිම ආදරෙන් කියා දෙනවා. වැඩුණු යාළුවෙකුට නැගිටින්න උදව් කරනවා. උඩට නැගින්න බැරි යාළුවෙකුට අත දීලා ඔන්න උඩට ගන්නවා නේද? මේවා තමයි පොදේ අපේ යාළුවන්ට අපිට කරන්න පුළුවන් උදව්. ඔයාලට නැගින්න බැරි නම් පහළටම වෙලා ඉන්න, බිමට වෙලා ඉන්න, අපි යනවා අපේ පාඩුවේ සෙල්ලම් කරන්න කියලා එයාව දාලා යන්න හොඳ නැහැ. වැඩුණොත් එහෙම අයියෝ එයා වැටුණානේ. මේ එයාව නැගිටව නැගිටව හිටු මට රේස් එක දිනන්න හම්බ වෙන්නේ නැහැ කියලා රේස් එක දුවන්න එපා. වැටුණ යාළුවව නැගිටවන්න ඔයාලා නතර වෙනවා නම් ඔන්න ඔයාලා හරි හොඳ ළමයිනේ. බලන්නකො නේද, අපි පළවෙනියා ගන්නකොට අපේ යාළුවා බිම ඇදගෙන වැටිලා නම් එයාව තුවාල වෙලා නම් අපි එක අරගත්තට වැඩක් තියෙනවද? සතුට වෙලා වැඩක් තියෙනවද? නැහැ. වැටිච්ච යාළුවව නැගිටවලා පරාද වුණත් කමන්නේ. එහෙම තමයි හොඳ ළමයි. එහෙනම් ඔන්න යාළුවන්ට නැගිටින්න උදව් කරන්න ඕන කියලා දෙන්න අපි ඉදිරිපත් වෙන්න ඕන නේද? සමහරවිට මම පන්ති මුලින්ම වැඩ කරලා ටීචර් පොත පෙන්නලා තරුවක් අරගෙන ගිහින් පැත්තකලා පාඩු ඉන්න පුටුවට වෙලා වාඩි වෙලා අපිට පුළුවන් මීටරේ දුර තියාගෙන නේද චුට්ටක් දුරට වෙලා ඉඳගෙන ඔයාට තේරුන්නේ නැද්ද යාළු මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද එන්න ඕනේ කියලා. හා ඇඟිලි දෙකක් ගන්නකො, අනෙත් ඇඟිලි දෙකක් දැන් ගන්නකො. හරි, දෙකයි දෙකයි එකතු කරපුවම දැන් කීයද බලන්නකො. එකයි දෙකයි තුනයි හතරයි මේ බලන්නකො. ඉතින් උත්තරේ ඔයාට ගන්න හදාගන්න තේරෙනවනේ කියලා ඔන්න අපිට උදව් කරන්න පුළුවන් නේද? අපි ඔන්න මුලින්ම පන්ති වැඩ කරලා ඉවර කරලා තරු ගන්න ළමයි නම් අපිට පුළුවන් අනෙත් යාළුවන් නොතෙරෙන යාළුවන්ට ගිහිල්ලා උදව් කරන්න කියලා දෙන්න. හැබැයි ඉතින් ළඟින් ඉඳගෙන නෙමෙයි, චුට්ටක් දොරෙන් ඉඳගෙන. හොඳයි. ඒත් එකම තවත් කාරණයක් ඕන කියලා දෙන්න ඕනි. ඔයාලා දැන් උදව් කරනකොට මේ අපෝ ඔයා නම් තේරෙ නැති කෙනෙක් බලන්නකො. ටීචර් ඔච්චර කියලා දීලාවත් තේරුන්නේ නැද්දානේ? මෙන්න මෙහෙමයි අපි කරන්නේ. ගන්න ඇඟිලි දෙකක්. දැන් ගන්න තව ඇඟිලි දෙකක්. දෙකයි දෙකයි කීයද? බලන්න බලන්න. ඔයා නම් අපෝ කොහොමද හදා ගන්න තේරෙන්නේ නැද්ද? ඔහොම කීච්ච බෑන බෑන. එහෙම උදව් කළ වැඩක් තියනවද? නෑ නේද? ඕ පැන්සලක්වත් ගෙනත් නෑනේ ඉතින් කියලා තියාගන්න. මේකෙන් ලියලා අපෝ මට ඉක්මනටම දෙන්න ඕන. පාඩ පෙට්ටිය දෙනවා. පාඩ පෙට්ටිය අරලා මේ පාට එහෙම කඩන්නේ නෑ. කඩන්න නැතුව ගෙනත් දෙන්න ඕන අය. එහෙම කියලා දුන්නොත් එහෙම කරන උදව් තේරුමක් නැහැ නේද? එතකොට වටිනාකමක් නැතුව යනවා. ඒ නිසා පුතේ අප උදව් කරනකොට කැමැත්තෙන් සතුටින් ආසාවෙන් උදව් කරන්න පුරුදු වෙන්න ඕන. යාළු ඔයාට පාට නැද්ද? මේ මගේ පාට පෙට්ටිය තියෙනවා, එන්න එන්න. මේකෙන් ඔයාට කැමති පාට අරන් ගිහලා පාට කරන් ගෙනත් දෙන්නකෝ. එහෙම කිව්වොත් දැන් හිතන්නකො, ඔයාලට එහෙම දැන් පාට පෙට්ටිය අපිට ලොකෝ පාට පෙට්ටියක් අරන් ගිහලා තියෙන්නේ. හැබැයි හදිසියෝක දාලා ගිහිල්ලා ගෙදර. දැන් ඉතින් අපිට පාට කරන්න කියලා කිව්වම පාට නැහැනේ. නේද? අපිට කාගෙන් හරි යාළුවෙක්ගෙන් ඉල්ල ගන්න වෙනවා. ඔයාලගේ යාළුවා ඒ වගේ කතා කරොත් නේද? අනේ යාළු එන්න, මේ මගේ පාඩ පෙට්ටිය තියෙන්නේ, පාඩ ගන්න, පාඩ කරගන්න කියලා ඔයාලට කිව්වොත් ඔයාලට ආස හිතෙනවා, සතුට හිතෙනවා නේද? අන්න ඒ වගේ තමයි ඔයාලත් පුතේ කරන්න ඕනේ. ඔයාලත් අර ලොකුකම් පෙන්නන්න නැතුව, ආඩම්බරකම් පෙන්නන්න නැතුව, අකමැත්තක් පෙන්නන්න නැතුව අනේ තර උදව් කරන්න ඕනේ. බලමු බලන්න. ඒ විතරක් නෙමෙයි, විපතට පත්වුවන්ට වැඩි හිටියට අපි උදව් කරන්න ඕනේ. විපතට පත්වුවන් කියලා කියන්නේ කවුද පුතේ? සමහර ලාට ඔයාලා දැකලා ඇති ගම් අතර දානවා සමහර පැටිවලට නේද? එයාලා ඔන්න අසරණ වෙනවා, යන්න එන්න ඉන්න හිටින්න කන්න බොන්න කිසිම දෙයක් නැතුව යනවා. එතකොට නේද සමහර අය ඔන්න
හඳුනාය ගිහිල්ලා ගෙවල් උන් හිට දැන් අහිමි වෙලා ඉන්නවා නේද? තව සමහරලාට ලොකු හුලඟ ඇවිල්ලා අපේ ගෙදර දිහා පැත්තේ ගෙවහල ගහගෙන කඩාගෙන ගිහිල්ලා නේද? අන්න ඒ වගේ එකිනෙක විපත් වලට පත් වෙන අය ඉන්නවා නේද පුතේ? අන්න ඒ වගේ අයටත් අපි උදව් කරන්න ඕනේ. ඔයාලා ගාමේ කට්ටිය එකතු වෙලා සමහරලාට එහෙම උදව් කරලා ඇති නේද? හාල් සීනි පාරිප්පු මේව එකතු කරන් ගිහින් දීලා තියෙනවද? ලෝරි වල පටවගෙන ඒ වගේ අයට ගිහින් උදව් කරලා තියෙනවද? නැත්නම් කෑම ටිකක් හදාගෙන බත් පාර්සල් ටිකක් හදාගෙන ඒ වගේ විපතට පත් වූ අයට ගිහින් බෙදලා තියෙනවද? ටීවී එකේ දැකලා තිබෙන එහෙම කරනවා. ගෙවල් නැති අයට ගෙවල් හදලා දෙනවා සමහර වෙලාවට නේද? ඒව ගොඩාක් හොඳ උදව් නේද පුතේ? අපිට ගෙවල් හදලා දෙන්න නම් බෑ. හැබැයි තේ විපතට පත් වුණ කෙනෙක්ට හිත හැදෙන විදිහට කතා කරන්න. අනේ දැන් වහලේ හොලඟ ගියා නම් එහෙම තාරි අපේ ගෙදර අනිත් පැත්තේ ගෙදර ගිහින් පොඩ්ඩක් හිත හදන්න. අපිත් මේ පිටිපස්සේ අපිටත් එහෙම වුණා කියලා ගාව චුට්ටක් හිත හදනවා. අපිත් පිටිපස්සේ වහලෙන් කෑලක්ම ගිහිල්ලානේ නේද? අපි මේ කරන්ට් එක ගියත් ඉක්මනින්ම බලන්නේ ළඟ ගෙදරට කරන්ට් එක තියනවද නැද්ද කියලා නේද? ඇයි එහෙම බලන්නේ? ළඟ ගෙදරවත් කරන්ට් එක ගිහිල්ලා නම් අපිට ගිය ප්‍රශ්නයක් නැහැ. හැබැයි අල්ලපු ගෙදර ළඟ ගෙදරට තියනවද? එහෙනම් ඔන්න හරි ප්‍රශ්නේ ඇයි අපිට නැද්ද කියලා නේද? ඒ වගේම තමයි ඉතින් කරදරයක් වුණත් එහෙම අනේ අපිටත් ওই කරදරේම වුණා මේ අපිත් ඉතින් මෙහෙම තමයි ඔහොම තමයි කියලා පොඩ්ඩක් හිත හැදෙන්න කියන කතා කරලා ඉන්නකො වචන දෙකක්. ඒකත් හොඳ උදව්වක් නේ. දැන් ඔන්න රේස් එකක් තියෙනවා පන්තියේ. ඔන්න රේස් එකේ දුවලා ඒක ළමයි අන්තිමය වෙලා. ඒ ආණ්ඩරම හොගලා අයියෝ මට දුවා ගන්න බැරුවගේ අන්තිමය වුණා කියලා. ඉතින් ඔන්න ළඟට ගිහින් විපතට පත් වූ කෙනෙක් සනසන්න පුළුවන් වලට. අනේ ඉතින් මටත් එදා ඕකමනේ උනේ මටත් අන්තිමය වෙන්න උනානේ ඉතින් අඬන්න එපා. ඉතින් ඊළඟ දවසේ අපි හයියෙන් දුවලා මේ එක වෙමු අන්තිමය නොවීමු කියලා පොඩ්ඩක් ගිහින් හිත හදන්න පුළුවන් නේද ඔයාලට? ඒක තමයි අපිට මුදල් මොන්නේ නැහැ පුතේ අනිත්ට උදව් කරන්න. අපේ වචන තමයි ගොඩක්ම බලවත්ම දේ අනිත්ට උදව් කරනකොට. හරි හොඳයි හොඳයි. තව කවුරුට උදව් කරන්න පුළුවන් අය ඉන්නේ බලමු. අපි කාටද උදව් කරන්න ඕනේ කියලා බලමු බලන්න. මේ බලන්නකො තවත් පිරිසක් ඉන්නවා නේද? විවිධ ආබාධ වල ලක් වෙන කට්ටිය බලන්න. මේ මාමා අල්ලන් ඉන්න මතේ මොකද්ද? හැරමිටියක් වගේ එකක් නේද? ඇස් පේන්නේ නැති කෙනෙක් පොතේ. ඇස් පේන්නේ නැති අය භාවිතා කරන උපකරණය සුදු සැරයටිය. මේ තියෙන සුදු පාටට මොන සැරයටිය කියන හැරමිටියක් නේ. ඒ වගේ ඔන්න උපකරණයක් භාවිතා කරන්න ඇස් පේන්නේ නැති අය. ඒ වගේ අය හම්බුනොත් අපි එයාලට උදව් කරන්න ඕනේ. මේ නැන්දත් ඔන්න ඇස් පේන්නේ නැති කෙනෙක්. ඒ වගේම කනේ බලන්නකො ඉයර්ෆෝන් එකක් ගහගෙන යනවා වගේ පේනවද? පේනව නේද? ඒ පුතේ සින්දුව හයන්නේ නැහැ, ස්ක්‍රීන් නැති නැන්දා. එයාගේ පුතේ කන් දෙක ඇහෙන්නේ නැහැ. බලන්න කන් ඇහෙන්නේ නැති අය පාවිච්චි කරන සවන් වහල. සවන් වහල කියන උපකරණයක්. ඔන්න ඒ සවන් වහල කියන උපකරණය තමයි මේ කනට හයි කරලා තියෙන්නේ. ඉතින් ස්ක්‍රීන් නැති, කන් ඇහෙන්නේ නැති ඒ වගේ ආබාධිත පුද්ගලයන්ට පුතේ අපි උදව් කරන්න ඕනේ. එයාලා හරිම අසරණයි නේද? හිතන්නකෝ අපේ කන් දෙක ඇහෙන්නේ නැතුව ගියාම, ඇස් දෙක පේන්නේ නැතුව ගියාම අපි කොච්චර අසරණ වෙනවද නේද? අන්න ඒ වගේ අනිත් අය ගැනත් අපි හිතන්න ඕනේ. ඒත් එකම මේ බලන්න ඔන්න ඇස් පේන්නේ නැති මාමා කෙනෙක් නැන්දා කෙනෙක් උදව් කරනවා. ඒ ආතෙන් අල්ලගෙන hina වෙලා හරිම ආදරෙන් තමයි උදව් කරන්නේ නේද? එහෙම නැතුව මෙන්න මෙහෙ එන්න කියලා ඇදගෙන මේ පාර පන්නන්නේ නැහැ නේද? කොහේ යනවද මන්ද ඇස් දෙක පේන්නේ නැතුව මෙන්න මෙහෙ එන්න කියලා ඇදගෙන යනවද? නෑ නේද? නා තරහෙන්නේ මේකෙන් තියන්නේ මේ. හරි කැමැත්තෙන් සතුටින් උදව් කරන්නේ නේද පුතේ? ආදරෙන් උදව් කරන්නේ. අපි උදව්වක් කරනකොට අන්න ඒ වගේ වෙන්න ඕන. ඒත් එක්කම ඔයාලා දැකලා තියෙන්නේ මෙන්න මේ වගේ පුද්ගලයෝ. ගොඩක් අපේ අම්මලා තාත්තලා වගේ උස මහදා තියෙනවා, වයස ගිහින් තියෙනවා. හැබැයි හැසිරෙන්නේ ඔයාලා. ඔයාලත් නෙමෙයි. ඔයාලගේ අර චූටි නංගිල වල අතේ වඩා ගන්න බබාලා ඉන්නේ. අන්න ඒ වගේ සෙමින් මනස වැඩෙන පුද්ගලයෝ කියලා කියනවා. මම බලන්න මේ නැන්දා, ඒ නැන්දා, මේ මාමා, ඒවා ඒ අය වැඩ කරන්නේ චූටි ළමයි වගේ. අන්න ඒ වගේ අය දැක්කහමත් අපි ඒ වගේ අයට උදව් කරන්න ඕන. අපි උසුළු විසුළු කරන්න හොඳ නෑ. යනට විහිළු කරලා අපි සතුටු වෙන්න හොඳ නෑ. ඒ වගේ අයට අපි උදව් කරන්න ඕනේ නේද? වැඩ දේවල් වලට එලට තනියම කරගන්න අමාරු චූටි ළමයි වගේ තමයි. ඒ නිසා ඒ වගේ දරුවන් අයට අපි උදව් කරන්න ඕන. ඒ වගේම තමයි බලන්න කකුල් දෙක
පණ නැති අය පාවිච්චි කරන රෝද පුටුව කකුල් විතරක් නෙමෙයි පුතේ කොන්ද පණ නැතුව ගියාම නේද කොන්ද වැඩි කරලා හානිය වුණාම කකුල් දෙකෙන් ඇවිද ගන්න බැරි වුණාම ඔන්න රෝද පුටුව භාවිතා කරනවා එහෙනම් ඇවිදින්න බැරි අය භාවිතා කරන උපකරණය තමයි රෝද පුටුව දැන් මේවත් හරි වැදගත් මොකද දන්නවද ආ විවිධ ආබාධිත පුද්ගලයන් භාවිතා කරන උපකරණ වලගේ නම් කරන් දෙන්න පුළුවන් නේද කකුල් නැති අය රෝද පුටු ඒ වගේ කිහිලිකරු නේද අර ඔයාලා දැකලා ඇති සමහර වෙලාවට අද දෙකේ දෙපැත්තට මෙහෙම තියාගෙන ඒ දෙකෙන් තමයි යන්නේ මෙහෙම තියෙනවා ඔහොම උඩින් යනවා නේද මෙහෙම තියෙනවා ඕම උඩින් යනවා ආ කිහිලිකරු එහෙම භාවිතා කරන රෝද පුටු භාවිතා කරනවා ඇවිදින්න බැරි අය දැන් ඔන්න මතකයිද කන් ඇහෙන්නේ නැති අය සවන් වහල ඇස් පේන්නේ නැති අය සුදු සැර යටිය නේද ඇවිදින්න බැරි අය රෝද පුටුව සහ කිහිලිකරු කියන උපකරණ ඔන්න භාවිතා කරනවා හොඳයි අපි බලමු බලන්න තව මොනවද තියෙන්නේ කියලා මේ පාඩමේ. ආ ඔන්න ස්වභාවික අපදාවලට මුහුණ පාපු පුද්ගලයෝ ගම් වතුර ඒ වගේම නාය ආ ටීචර් වන්න මේ පින්තූර පෙන්වන්නේ ඒ වගේ අවස්ථාවලට ලක් වූ අයට ගොදුරු අයට අපි උදව් කරන්න ඕන කියන එක පෙන්වන්න පුතේ. ඒත් එක්කම ආ දැක්කද මේ මොහොත මැද්දේ තෙල් නැවක් ගිනි ගත්ත වෙලාවේ ආ ඒකේ හිටිය අයට ගිහින් උදව් කරානේ ඉක්මනින්ම නේ ආ අන්න ඒ වගේ හදිසි අවස්ථාවක් ඇති වුණොත් ඉක්මනින්ම අපි ගිහිල්ලා උදව් කරන්න ඉදිරිපත් වෙනවා නැත්නම් ගිනි අරන් ඉවර වුණාට පස්සේ ඔක්කොම නැති වුණාට පස්සේ ගිහිල්ලා උදව් කරලා තේරුමක් නැහැ ගිහිල්ලා තේරුමක් නැහැ නේද ඉදිරි කරන් උදව්වක් කොහොමද නැහැ ගිහින් තේරුමකුත් නැහැ ඔක්කොම ඉවර වුණාට පස්සේ එහෙනම් මේ පිටට පත්ව අවස්ථාවෙදිම තමයි අපි උදව්වට ඉදිරිපත් වෙන්න ඕනේ ඒ වගේම තමයි යාළුව බලන්න මේ යාළුව හරි එකමුතු වෙලා යනව නේද ඔයම සමහර වෙලාවට සෙල්ලම් කරන්න ගියාම මේ අර යාළුව එනවනම් මම ඉන්නේ නැහැ සෙල්ලම් කරන්න මේ ඔයා එන්න එපා අපේ කණ්ඩායමට මෙහෙම කියලා සමහරලාට අපි කියනවා නේද එතකොට පුතේ අපේ යාළුවන් අපි කොන් කරනවා නේ එලට උදව්වක් කරනවා නම් අපි එහෙම කරන්නේ නැහැ අපේ සෙල්ලමට අපේ යාළුවන්වත් එකතු කරගන්නවා එයාලවත් ගන්නවා නේද එන්න යාළුවෝ ඇයිව තනියම ඉන්නේ එන්න අපි සෙල්ලම් කරමු කියලා තනියම ඉන්න යාළුවන්වත් ගන්නවනම් ඔයාලා ආ එහෙනම් ඔයාලා ගොඩක් හොඳ ළමයි ඔයාලා අනිත් අය උදව් කරන ළමයි නේද ආ යාළුවෝ හැමෝම තරහ වෙන්න හොඳ නැහැ එකමුතු වෙලා ඉන්න ඕනේ මේ යාළුවෝ වගේ ආ ඒ විතරක් නෙමෙයි අපි පන්තියේ ටීචර් උදව් කරන්නත් ඕනේ බලන්න මේ ළමයි ටික හොඳට ටීචර් දිහා බලාගෙන ඉන්නවා නේද පන්තියේ පිළිසඳුව තියාගෙන ඉන්නවා පොත් පිළිවෙල තියාගෙන ඉන්නවා හොඳට පොත්වල වැඩ කරලා තියෙනවා නේද ආ එහෙනම් පුතේ ඔන්න අපිට උදව් කරන්න පුළුවන් අපේ ගුරුවරුන්ට දැක්කද අපේ පන්ති යන්නේ මේ වගේ තියාගෙන නේද ටීචර් එහෙම නැත්තම් පණිවිඩයක් ගිහින් දෙන්න කිව්වොතින් ගිහින් දෙන්න මොනවා හරි අරන් එන්න කිව්වොතින් අරන් එන්න නේද ඒ වගේ උදව් කරන්න පුළුවන් ටීචර් මේසේ ලස්සනට සරසන නේද බඳුනක් තියලා ලස්සන මේස රෙද්දක් දාලා දෙන්න පුළුවන් බෝඩ් එක මකලා දෙන්න පුළුවන් නේද ඔන්න අපිට ගුරුවරුන්ට උදව් කරන්න අවස්ථාව තියෙනවා ඒ වගේම තමයි ආ මේ තියෙන පුතේ එකමුතු වෙලා වැඩ කරන කෝවි රංචුවක් ආ එකතු වෙලා අපි වැඩ කරන්න ඕනේ කියලා අපිට ආදර්ශ දෙනවා මෙයාලා ඒ වගේ මේ එකමුතු වෙලා මේ වදයක් බඳින මේ මැස්සෝ ආ ඉස්සර මිනිස්සුත් වැඩ කරේ එහෙම තමයි පුතේ හැමෝම එකතු වෙලා මේ බලන්න ආ හරි හොඳයි එහෙමනම් ඔය වගේ අපි උදව් කරනකොට මේ අපේ මුළු ලෝකෙම හරිම ලස්සන තැනක් බවට පත් වෙනවා ආ මේ ලෝක ලස්සන වෙලා තියෙනවා පේනද ගස් වලින් ආ ගංගා වලින් ලෝකෙම ලස්සන වෙලා තියෙනවා පේනව නේද ආ එහෙනම් ඔන්න මේ ලස්සන වෙලා තියෙන ලෝකේ අපි තවත් ලස්සන කරන්න ඉදිරිපත් වෙන්න පුළුවන් මෙන්න මේ වගේ අපි කෙනෙකුට උදව් කරලා ජීවත් වෙනවා නම් ඒත් එක්කම අපිට උදව් ඕන වෙන වෙලාවල් තියෙනවා නේද ආ අපිට උදව් ඕන වෙන වෙලාවල් තියෙනවා එකිනෙකාට ඒ වගේම අපි උදව් ලබා ගන්න වෙලාවල් තියෙනවා කෙනෙක්ගෙන් නේද අපි හදිස්සියේ පෑන්සලක් නැතුව පාන ටිකක් නැතුව යාළුවෙගෙන් උදව්වක් ගත්තා නම් ස්තුතිය කියන්නේ පින් සිද්ධ වෙනවා කියලා කියන්නේ අන්න ඒ වචන භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ අපි ඒ වගේම අපිට මොනවා හරි දෙයක් ඕන නම් අනේ කරුණා කරලා නේද ආ එයාට මොන උදව් කරන්න පුළුවන්ද ආ මේක දෙනවද කියලා අන්න ඒ වගේ කාරුණිකව කතා කරන්න ඕන පුතේ හොඳද එතකොට තමයි අනිත් අය අපිට උදව් කරන්නේ
අනිත් අය උදව් අපිට ලැබෙන්නේ. දැන් අපි උදව් කරන අය ඉස්සෙල්ලාම හඳුනගත්ත අපේ පාඩමේ නම් අපේ උදව් ඕනේ අයනේ. හැබැයි ඉතින් අපි උදව් කරනවා වගේම අපිට උදව් ගන්න වෙනවා. ඒ ගන්නකොට මේ මට පෑසවත් දෙන්න මේ දෙන්නක මකනේ පාට දෙනවද නැද්ද? කොහොම තර්ජනය කරලා උදව් ගන්න පුළුවන්ද? අපෝයි බෑ නේද? එහෙම උදව් ගන්න බෑ. එහෙම උදව් කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා මොකද පුතේ කරන්න ඕනේ අපි? අනිත් අයගෙන් උදව් ගන්න ඕන නම් යහපත් විදිහට කතා කරන්න ඕනේ. හොඳ වචන භාවිතා කරන්න ඕනේ නේද? ඔයාලට උදව් කරන්න පුළුවන් නම්, ඔයාලට දෙන්න පුළුවන් නම් මට මේ උදව් කරනවද කියලා ඔන්න කතා කරොත් අපිට පුළුවන් අනිත් අය උදව් ලේසියෙන්ම ලබා ගන්න. හොඳයි. එහෙනම් අපිට තව පොංච ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා කරන්න. සමපතුම් පතක් සෑදීම සහ තෙන්තර කොටස් එකතු කර තෙන්තර නිර්මාණය කිරීම මේ පාඩම් තේමාව යටතේ. ඒ කොටස අපි ඊළඟ දවසේ එහෙනම් කරමු. එහෙනම් පුතේ අපේ උදව් ඕනේ අය 16 වෙනි පාඩම් තේමාව අපි ඒ විදිහට නිමා කරනවා.